ඔව බල්ලින්ටෝ මේ දවස්වල ජිනේලට එච්චර සරුවක් නෑ බං. මොනා කරන්නද? ඔය මුදලාලිය ළඟ වැඩ කරන කාටවත් වගතුවක් නෑ බං. හෙට අනිද්ද වාරගම් ආවට පස්සේ තමයි ප්‍රශ්න වැඩි වෙන්නේ. ඒක නම් ඉතින් ඇත්ත. ඒ වුණාට ඉතින් අපි මුදලාලියට කඹරන අර වෙන මොනා කරන්නද බං? ජිනේට පුළුවන් නේ බං වෙන කාගෙයර ළඟ වැඩට යන්න. නැත්තම් ඔරුවක් ගන්න. ඔරුවක් ගන්න? උඹ අපිට විහිළු කරනවද බං? ඔරු ගන්න තරම් අපේ ලංකෝ එද බං සල්ලි. ඊටත් වඩා මුදලාලි තරහ කරගෙන මේ වැලේ වසන්න පුළුවන්ද බං අපිට? එහෙනම් ඉතින් මුදලාලිට ගිය රට. මට වෙලා ගියා බං. මම යනවා බල්ලින්තෝ. එල්ල පන්ති යන්නත් ලෑස්ති වෙන්න ඇති බං දැ. සසන්තිය හුඟ දවසකින් දැක්කෙත් නෑ සෝමක්කේ. මාත් එනවා යනවා සෝමක්කේ. මුදලාලි ඔය පන්තිය දෙන්නේ මං මේ කෙල්ල හොඳට ඉගෙන ගන්නවා කියලා ආරංචි. ඔබ ඒක ගිහින් ගෙදර කියපන්. පිටද අර සූර්යා බොට්ටුවට ඩීසල් ටික ගන්න කියපන්. මුදලාලිගාව රස්සාව කරලා වගතුවක් නෑ බං. හැමදාම අපි එකම තැන. හිඟා නොකා හිඟා කනු. ඉතින් මොකද කරන්නේ? අපිට ඒ කියලා බෝට්ටුවක් තියෙනවද? ඒක අපේ හීනයක් විතරයි සෝමේ. මුදලාලි හදන්නේ අපේ රීරි මාංශය උරාගෙන කන්න. හෙට අනිද්දට වාරකම් පටන් ගන්න. එතකොට අපිට වෙන්නේ හූල්ලන්න. අනේ ඉතින් ඔහේටයි මටයි මේ දුක උහුලන්න පුළුවන් වුණාට කෙල්ලොට මේව උහුලන්න පුළුවන්ද? ඒකම තමයි මං කල්පනා කළේ බං. මට හිතෙනවා කොහේ හරි ගිහිලා රස්සාවක් කරන්න. වෙන රස්සාව? වෙන රස්සාවක් කරන්න ඔහේ දන්නවද? ඔය ඕනේ තරම් බිල්ඩින් හදන තැන් වල රස්සාවල් තියෙන්නේ. ඔහේ මොකද කියන්නේ? ඔන්න ඔය තියෙන විදිහට එක වේලක් හරි කාලා අපි තුන්දෙනාම එක තැන වැටලා ඉමුජිනේ. ඒ හරියට කතා කරන්නේ මම නොයන්න යන ගමනක් වගේ. මම ඔය ඉඳලා හිටලා සතියකට දෙහෙකට සැරයක් ඇවිත් යන්න. ඔව ඔහේගේ කැමැත්තක් කරන්නකෝ. සෝමේ මං හෙට අනිද්දාම යන්න තීරණය කළා සෝමේ. බබයන්න එපා. බටයි කෙල්ලටයි මම දුකක් වෙන්න තියන්නේ. බනේ මොකද බම් මේ අරුම ඇක්කෙම? මම මේ පොඩි බඩක් ගෙනවා සෝමක් කර දෙන්න කියලා. බඩ? මොකද්ද බම් බඩ? උඹ හැමදාම බඩවන් තමයි අරන් එන්නේ. ඒක මේ පොඩි පණිවිඩ බඩක්. පණිවිඩ බඩක්? කාගෙන්ද බම් මට පණිවිඩ? මේ මුදලාලිගේ. මුදලාලිගේ?
මුදලාලියෙන් අහවල් පණිවිඩයක්ද බම් මේ මට? ඔබට මුදලාලි ඉන්න කිව්ව හදිසියකට. කාටද බං හදිසිය? මුදලාලියද? දැන්? හරි. දැන් ඉතින් ඔය උඹ පණිවිඩේ කී දෙනෙකුට කියලාද ආවේ මෙහෙට? මුදලාලි කිව්වා කාටවත් කියන්න එපා කියලා. මොකද සෝමක්කරන්න කියන්න කිව්වේ? මං කාටවත් කිව්වේ නැහැ සෝමක්කර විතරයි කිව්වේ. හරි හරි. උඹ මුදලාලි කියපන්කො මං එන්නම් කියන්න. මං යනවා සෝමක්කේ. ආ ගිහින් වරෙන්කෝ. හරි මිනිහ අතේ තරයි මුදලාලි පණිවිඩේ වන්නේ. මුදලාලි මන් දැනගෙන හිටියා වායිමත් කවදා හරි දවසක මං ගාටින්. අනේ මුදලාලි. හරි 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 හරි. ඔබ බය වෙන්න එපා. මේක කවුරුත් දකින්නේ නෑ බා. මං අසරණ වෙලා ඉන්නේ මුදලාලි. ඒක ඒ වැල්ලේ මට ඉලින් මගේ කෙල්ල මුදලාලි. හරි 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 හරි. මට උඹ මේ සිල්ලා දෙන්න හොඳට බලාගන්න. අනේ මට පිහිට වෙන්න මුදලාලි. හරි හරි හරි. ඉන්නේ. ඈ? අහට ටිකක් බොන්නත් ඕනේ. ඊට වඩා බඩගිනි බං. ආ මං තාම දවල් ටු විලා නම් ඉවරුන්නේ නැහැ. එතකන් කහ ටිකක් බොමුද? මේ සාක්කුවේ සල්ලි ටිකක් ඇති. කෙල්ලට දුන්නනම්? කෙල්ල පන්ති ගියානේ. මගෙත ඔහෙට හම්බ වෙන්නේ නැති කියලා මගදී. මට මොන ගැහුන්නේ නැහැ. එහෙනම් හෙටවත් පන්ති සල්ලි දෙන්න බැරිය. හැමදාමත් මේ විදිහට රස්සාව කරලා හරියන්නේ නැ බං. ඕකනම් ඉතින් අද උදේ ලීන්ට නුත් කිව්වා. මං ඔහෙට තේ එක හදාගෙන එන්නම්කෝ. හැමදාමත් අපිට මේ කර්මෙ ගෙවන්න බෑ බං. මුදලාලිගේ තාප්පේ අඩි ගාණක් ඉහළ යනවා. අපිට අපේ වහලේ හදාගන්න බෑ. අපි හිඟා නොකා හිඟා කනවා බං. ඒ
බම්මේ. ජිනේ නම් ගෙදර නැහැ. ආ ජිනේ නැත්තම් මම එල්ලාගෙන. ඒ මොකද බං? ආවනම් ආව කාරණේ කියලා පලයක්. මං ජිනේ ආපම කියන්න. කමන්නෑ. මං පස්සෙ එන්න. ලින්ඩෝ. කොහොම පොඩ්ඩයි හිටපන්. මම මේ ටික දෝගෙන උඹ හම්බෙන්නමයි ඉන්නේ. මොකද මේ උඹ අපේ කෙල්ලත් එක්ක කියලා තියෙන කතාව? ඒ ගැන කතා කරන්න තමයි මං ආවේ. ඒ කෙල්ල තාම ඉගෙන ගන්නවා බං. ඊටත් මේ ඒ කෙල්ලට තාම කසාද බඳින්න අදහසක් නැහැ. දැම්මම නම් කසාද බඳින්න මගෙත් අදහසක් නැහැ. කොහොමත් ඉතින් සසන්තියා උඹට කැමති නෑ බං. ඒක හින්දා ඒ හින්දා ඒ කියපාඩු ඉන්න දීපන්. ඒකනේ දැන් ඔය කියන්නේ. හරි. ජිනේ අයියා සෝමක් කැමකෝ කියන්නේ. ඕවට ඉතින් අපි විතරක් කැමතිලා වැඩක් නෑ බං. කෙල්ලක් කැමති වෙන්න ඕනි. හරි. මං ඒකේ කැමැත්ත ගන්න. මොකද්ද මගේ අඩුපාඩු අකමැති වෙන්නේ? මේ මොළව තිබ්බත් වැඩක් නෑ ලින්ටෝ. සසන්ති කැමති නැත්තම්. උඹ ඕන අදහස් අතාරගනි. දැන් අම්මලා දුවලාගෙන මං බලා ගන්නම්කෝ. මේ ලින්ටන් කවුද කියලා තාම හරියට දන්නේ නෑ. බඩක් ගෙනාවා සොමකට දෙන්න කියලා. බඩක්? මොකද්ද බම් බඩ? බලන්න. කොබයි? මොන කොහෙන්ද බම් මේව? සොමකේ. අර මුදලාලි දුන්න සොමකට දෙන්න කියලා. අයියලා ගියපුවම හරි මම විස්තරයක්වත් දැනගන්නේ කොහොමද අපි? මම අර කඩේ ගෙදර ටෙලිෆෝන් නම්බර් එක අරගෙන යන්නම්. මොනවා හරි පණිවිඩයක් තිබ්බොත් මං එහෙට කියලා තියන්නම්. අනේ ඉතින් ඔය නොදන්නා තැන්වල ගිහින් රස්සාවල් කරනවට වඩා මෙන්න මෙහෙට වෙලා හිටියනම් නේද හොඳ? මං ඊටත් ඊයේ නරක හීනෙකුත් දැක්කා. මේ සෝ මේ ඕවගේ කතා නොකිය හිටහල්ලා. අර අර කෙල්ල ගැන අහගහගෙන හිටහ. දන්නවනේ මේ වැල්ලෙවුන්ගේ හැටි. මේ වැල්ලෙකෙක්වත් අපි සසන්තිත් එක්ක ඌනන් නැති කතා වලට නම් එන්නේ නැහැ. අපිට අංජනන් එලි බලන්න බෑ බං. කොයිකටත් කෙල්ල ගැන අහගහගෙන හිටපන්. මයිකෙල්ලයි බලන්න දුවල යන්නේ. එහෙමම තමයි මමත් හිතාගෙන ඉන්නේ. මොනවා හරි ඕන වුණොත් කඩෙන් ගනි. කෙල්ලව බඩගෙන ඉඳියන්න එපා. අපිට වෙන කරන්න දෙයක්. ඒකමයි මම මේ ගමන යන්නේ.
ගෙදර නෑන ඉදන්න බ හමකින් එ වෙනද කෝක මුදලා දිනේ ආයත් මුහුදුවන් නෑලු මුදලාල මුහුදුනොකින් මොනනකාන්න එන්න කිය මයින්ඩක්වා කියලා ගිනේ ගමෙන් ගිහි මුදලාලි සෝම දන්නෙත් නෑ ගීතන මංගිහි බද මනේ රග උඹ මගේ උරුවි වැඩ කරපන් ඒක තමයි තියෙන හොඳම වැඩ රග උඹ බලපන් ගි කවුරුත් නෑ මුදලා මුදලා අර උඹ පලේ උඹ හවස වාරි සිටින්නක්ක පුළුව හරි මුදලා ගන්න බාර ට පනිවිඩ කියක් කෙව්ව ඒතුම එකක්කත් මයින් කරේ නෑන එකක්කත් ගණන් ගත්ති නෑන අනේ මුදලාලි ජිනෙත් ගෙදර නැති එකේ කෙව්වද මාව හම්බවෙන්න කිය හිතු භාව නෑන ඔන්න මංා බල ඇයි මුදලාලි මාව බලන්නාව මංබලට කැන ඒ කිව්වේ මුදලාට පිස්සුද මගේ කෙල්ල මගේ මිනිහා කාලයකින් දම් මං උඹ ගැන හිතනවා සෝමා උඹගෙන මං ගොඩාක් හිතනවා ඔය අදහස අත්හැරගන්න මුදලාලි සෝමා මංගාව අත්තන අදහස් නෑ තේනවා මං අදහසක් හිතුවොත් ඒක කවදාකත් අතාරින්නෙත් නෑ අන්නේ කොදට මට තියාගන්න අපි හරි අසරණයි මුදලාලි 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 වෙනුවෙන් මගේ බෙල්ල ගියත් මම මේ ඕනම රහස රකින්නෝ මුදලාලි රංග රහසක් විදියට ඒක දැක්කට වැඩක් නෑ ඒක කෙරෙන්න ඕන මම ඔබට එන්න කියලා පණිවිඩයක් කැරියේ මේ වැඩේ රංග ඔබ දන්නවනේ මම යමක් හිතුවොත් ඒ දේ හිතුව විදියටම ඉෂ්ට වෙන්න ඕන මට රංග මගේ හිතේ එක ගෑණියෙක් ගැන හිතේ තියෙනවා කවුද මුදලාලියේ ගෑණි මම මුදලාලිගේ කකුල් දෙක ගාවට ඒ ගෑණිය ගෙනත් දෙන්න ඒ ගෑණි මං ගැන කිසිම සැලකිල්ලක් නෑ බං මම ටිකක් එම්මෙන් එම්ම දැම්මා නොආන්සර් කිසිම ආන්සර් එකක් නෑ මොනවද ඉතින් කතා කරන්නේ මුදලාලි කියන්න මගේ පණ වුණත් මම මුදලාලිට දෙන්න ඔබ දන්නවද කවුද කියලා ගිනේගේ පවුල අයියෝ මුදලාලි ඒකම සිම්පල් වෙනන්න මුදලාලි ඔය ගෑණි ගැන මෙතර කල් හිතේ තියෙන්නේ සෝමගේ තියෙන්නේ අමුතු ලක්ෂණක් පුදුම ලක්ෂණක් තියෙන්නේ මුදලාලිගේ කතාව ඇත්ත ඒක නම් කියලා වැඩක් නෑ මුදලාලි ඒකගේ අමුතු ලක්ෂණක් තියෙනවනේ මුදලාලි
හැබැයි ඔබ මට ඒ වැඩේ කරලා දියා. මං ඔබට හොඳට සලකන හොඳට සලකන. මුදලාලි මේ මට කරන උදව් මදිවටේ තව උදව් කරන්න හදන්නේ. සෝමාව මං මුදලාලි ගාවට ගෙනත් දුන්නේ නැත්තම් මට ඉඳු කියලා කතා කරන්න. හැබැයි මේ ගැන කටින් කෙල බින්දුවක් කලන්නේ නැහැ. මේ වැල්ලේ කිසිමෙකුගේ කනට යන්නේ නැහැ. තේරුණාද? හොඳට මතක තියාගන්න එක. ඉස්සුද මුදලාලි ගඟේ මුහුදේ දැම්මෝගේ තමයි. කොයිද මේ තිතංකල්? hina wenne pa mudalali. මං hina වෙන්නේ. ඒ තුඹ ආදෙන. අපිට hina වෙන්න අනන්දවත් අයිතියක් නෑ මුදලාලි. මං ආවේ මුදලාලිගෙන් සමාව වෙන්න. එදා වැරදීමකින් හරි මගේ අතින් වචනයක් පිට වුණා නම් මට සමාව වෙන්න මුදලාලි. මං ගිහලා එන්නම් මුදලාලි. මොකද බා උඹ මොනාරි බය වුණාද? බය නෑ, ජිනේ ගෙදර නෑනේ. ජිනේ නම් ගෙදර නෑ තමයි. ඇයි මොකද? මම මේ උඹට කියන්නේ පීතර මේ උඹ එන්නේ මොනාරිද කියලා මං හොඳටම දන්නවා. උඹට එන්න පාව මාත් එක්ක. මං ඕවට හරියන ගෑණියෙක් නෙමෙයි. ඔව් ඉතින් මුදලාලි විතරයි උඹට හොඳ. මේ මොකට මේ සල්ලි ටික දෙන්න ආවේ? මේ පීතර මට උඹත් එපා උඹ සල්ලිත් එපා. මේ මොන වගේ දෙයක් කරා කියන්නේ කලින් යන මෙතන ඉස්සි මම කිව්ව විදිහට මේක. අපි තෝරගේ දවසක අදරා වැඩේට බහිමු. හරි මම රෙඩි. හැබැයි බීල නම් එන්න එපා. බීල වැඩි වුණොත් මේ වැඩේ ගැස් වෙනවා. ඔච්චර බිව්වත් මං කෙලින්. මොකද ලින්ටෙන් නිකන් අමුතු සතෙක් දැක්කා වගේ බලන්නේ මගේ දියා. කවදාවත් තරන්නේ තුමි පාර හරස් කරුවේ මොකද කියලා බැලුවේ බං. ඔයා තමයි හැමදාම හරස් වුනේ. හැමදාම මම නම් කෙලි. ඕ මම තමයි හරස් වුනේ. දැන් මොකෝ මේ? ලින්ටෙන් අයියට ඉතින් අපි ලස්සන නෑනේ. අර සසන්ති විතරනේ ලස්සන. හරි හරි දැන් කියන දෙයක් කියපන්. මට බඩගිනි බං. ඔව් ඉතින්. බඩගිනි නම් මං කන්න දෙන්න. ගිනුත් කාල බලන්නකෝ. අනේ එන්නකෝ. එන්න.
මොකද බං ඔය ඔතන? මං ගැස්සුණත් එක්ක. මේ මහදවලුම මොනා කරනවද ඔතන? මොකද මේ සමකේ මේ මං මේ උඹටත් ඉතින් වෙන වැඩක් තියෙනවා කියලාද නේද බං? මේ වරි මේ වරෙන් ඉතින් නින්ගකට සොමකේ ජිනේ අයියා පරෙක්කු කිව්වම මගේ පිටේ සබන් ටිකක් ගහපන් ඇවිල්ලා පරෙන් බා හා ආ තම පිටේ සබන් ටික පිරිමියෙක් නේද බං පණැතුව ගහපන්කො සබන් ටික ඒක දවසට දෙකට ඇදලා තියෙන ලස්සන හරිය නිකම් මේ පිට උඹ ගිහිල්ලා මේ බොට්ටුවට හෙල් ටික දාපන් මේ මට ගෙදරට පොඩ්ඩක් දුවලා එන්න පොඩි බඩුවක් මට අමතක හරිද උඹ එන එක කරපන් ගිහිල්ලා බලන්න